මනෝකාය කිව්වහම ඇඟ කිලිපොලා යනවා නේද? භූතයෝ දකින්න බලවලු, දිවිවරුත් එක්ක කතා කරන්න බලවලු, තව්තිසාවට යන්න පුළුවන් කියන රුවන්වැලිසෑය වන්දනා කරන්න පුළුවන්, මුළු විශ්වය පුරාම ගමන් කරන්න පුළුවන් කියලා කියන. දැන් මේවා වාහල තියෙනව නේද? මමත් වාහලා තියෙන, මම අත්විඳලා තියෙන. එකම ඒ හැම මොහොතකම මට ආපු අපුරු ප්‍රශ්නයක් තිබුණා, මේක කොහොමද ප්‍රයෝජනෙට ගන්න? දැන් ඔයාටත් ඒ ප්‍රශ්නේ නෑ නේද? ඔයා කොහොමද මේක ප්‍රයෝජනෙට ගන්න කියලා? ඔව් මම කියලා දෙන්නයි. දැන් ඔයා හිතන් ඉන්නේ මේ මනෝකාය කිව්වම හරි গুপ্ত විෂයක් කියලා නේද? මේ ලැප්ටොප් එක අරගෙන මම මේක Google search කරනවා. මනෝකාය කියන්නේ මොකද්ද? මම හැවි ඉංග්‍රීසියෙන් නේ Google එකේ උත්තර දෙනවා. ඔව් ඒ විතරක් නෙමෙයි, මම දැන් මගේ ෆෝන් එක අරගත්තා. මේ ෆෝන් එකේ මම මේ chat GPT එකෙන් අහලා බැලුවා, what is astral body කියලා. ආදන්න තියාදී පුත්‍රේ අපූර්ව උත්තරයක් දුන්නා. ඔව් හැබැයි මං ඊට වැඩිය පූර්ණ කතාවක් කියන්න. මේ කතාව පටන් ගන්නේ මගේ මන්දකීමේ. මේක පොත්පත් වලින් තමයි මමත් ඉස්සර ඉගෙන ගත්තේ. හැබැයි ඊට පස්සේ මම මේක කැලේ ගිහිල්ලා භාවනා කරද්දී අත්විඳ. එතන ඉඳගෙන අවුරුදු 25කට අධික කාලයක් තිස්සේ මම විවිධ අවස්ථාවල මේක අත්විඳ විවිධාකාර. ඉතින් අත්විඳීම හරි අපූර්වයි. මේ අපූර්වත්වයට වැඩි වටින්නේ මම ඔයාට මතක් කරන මේ මනෝකාය මම අත්විඳ වගේම ඔයාටත් අත්විඳින්න පුළුවන්. ඒ මොකද දන්නද? මේක ඔයා තුල තියෙන දෙයක්. ඔයා තුල තියෙන. හෝ. ඒ කියන්නේ මනෝකාය කියන වචනේ මුලින්ම හැවේ රූපවාහිනී නාලිකාවේ ටෙලිඩ්‍රාමා එක. මට දැන් නම් මතක නැහැ. මම කියන්නේ අවුරුදු 25කට විතර කලින්. මොකද මම ඒ කාලෙත් භාවනා කරනවා. මම ඒ කාලෙත් කැලේ යනවා. ඒතකොට කැලේ ගිහිල්ලා භාවනා කරනවා කොහොම ගොඩක් දිනකට මේ අద్భుත ප්‍රශ්නයක්. මොකද මම සාමාන්‍ය ගිහියෙක්. ඒතකොට මේ ගිහි වැඩ කරන මම කැලේ ගිහිල්ලා භාවනා කරනකොට මේ මනෝකාය කියන වචනේ සහ මං අත්විඳින දේ අතර මේ දෙකම එකක්ද වෙනසක් තියනව නේද කියලා මට හිතුණා. ඒක හිතෙන්න හේතුව මේකයි. මොකද මම මේ ටෙලිඩ්‍රාම එක බලාගෙන ඉන්නකොට මට තේරුණා මේගොල්ලෝ මේ පොත්පත්වල බලලා කියන මිසක්වා අත්විඳලා කියනව නෙමෙයි කියලා. ඔව් ඒක ටෙලිඩ්‍රාම එක දුන මේ මනෝකාය ඉස්මතු කරන්න මේ තාපසේක වගේ තමයි මේ මේ චරිතය. මේ චරිතය රඟපෑ බොහොම ප්‍රසිද්ධ නළුවෙක් මට දැන් නම් මතක නැහැ. එකම දැන කැරකෙනවා මෙයා. මේ කැරකීම තුළ තමයි මේක ඇති කරන්නේ. දැන් මේක දිහා බලනකොට මට තේරෙනවා මේ කම බොරුවක්. මෙහෙම නෙමෙයි මේක කරන්නේ. දැන් ඊට පස්සේ මෙයා යනවා අතීත භවවලට. දැන් මේ අතීත භවවලට යන කොටස ඇත්තටම හරි. ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මට තේරුණා මෙයා ඒකත් කරන්නේ මේ පොතක දීන දෙයක් බලලා කිය. ඔව් කතාවක් ගොනු කරලා දීන්නේ පොත බලලා. ඉතින් අත්දැකීම නෙවෙයි මේ කිය. ඉතින් මට ප්‍රශ්නයක් වුණා, කොහොමද මේක මාත් එක්ක හම් වෙන කට්ටිය ප්‍රශ්න කරනකොට කියලා දෙන්නේ කියලා. ඉතින් මම මේ අවුරුදු විශාල කාලයක් තිස්සේ මේ ගැන කතා කරේ නෑ ඇත්තටම. හැබැයි අද මම කතා කරන්න හිතුවාලට. ඉගෙනේ මේ YouTube එකට ගියොත් ඔයාලට මනෝකාය ගැන ඕන තරම් විස්තර තියෙනවා. ඉදිරි මේ ලියපු විස්තර කොටසක් තියෙන ඇවිල්ලා අහවල් කෙනා කියපු කතාව මුල් කරගෙන කොටසක් තියෙනවා. ඇත්තටම තමන්ගේ අත්දැකීම් වලින්. ඉතින් තමන්ගේ අත්දැකීම් වලින් කියපු කොටස් එහෙම හරි ලස්සනයි. දැන් මම විශේෂයෙන් නම කියලාම ගියොත් එහෙම ඒස් බාලසූරිය මහත්මයා, මම ඒ කාලේ දන්න මහත්මයෙක්, ඒ මහත්මයාගේ වීඩියෝ එකක් මම ළඟදී බැලුවා. ඒ බලනකොට ඒ මහත්මයා බොහොම අවබෝධයෙන් මේක කියයි. ඒ වගේ අවබෝධයෙන් කියන කට්ටිය ඉන්නවා. ඒකම සමහර කට්ටියක් ඉන්නවා හීනෙන් නැගිටලා වගේ කියනවා. ඒගොල්ලෝ දැකපු දෙයක් අත්දැකීමක් විස්තර කරනවා. එතකොට Google search කරා.
මන්දවාට පෙන්නවා චැට්ජීපීටයකට ගිහිල්ල බැලවා ආටිෆිෂල් ඉන්ටලිජන්ස්ලින් මුළු අන්තර්ජාලය පුරාම ඇස්ට්‍රල් බොඩි කියලා කතා කරන මාතෘකාව ගත්තා. තුර එතනත් තින මේක විස්තර කර. තුර මේක මේ ලංකාට විතරක් සීමිත දෙයක් නෙමෙයි. මේක ලෝකෙ පුරාම විවිධ ආගමික සම්බන්ධ කතාවක් මේ. මනෝකායික පිළිබඳ කතා. දැන් මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන් ඇත්තයි කියන්න පුළුවන් දේවල්. මෙතන තියෙනවා ශරීරයෙන් එළියට යනවද කියලා ප්‍රශ්නය. ඇත්තම ශරීරයෙන් එළියට යනවා. එතකොට ශරීරයෙන් එළියට යනවා කිව්වහම මේක ශරීරය දාලා යනවද? නැහැ, ඊටදී වෙනස් එක. ඊටදී ටිකක් වෙනස්. දාලා යනවා කියලා කිව්වට මේ ශරීරය නිකන් මලකඳක් වගේ මේක දාලා යන්නේ නැහැ. හැබැයි අයින් වෙන්න පුළුවන්, අයින් වෙනවා. දෙවෙනි එකක් කියන. අහසට ලඟිනවා කියන. ඇත්තද ඒක? ඇත්ත. ඊට පස්සේ හරියට කියන අපි දැන් දිව්‍ය ලෝක වලට යනවා කියලා. ඒක ඇත්තද? ඒකත් ඇත්ත. ඊළඟට කියනවා මෝහණයෙන් මේක කරනවා කියලා. ඒක ඇත්තද? මන් දන්නේ. මම මෝහණයෙන් කරලා නැහැ. එහෙනම් මම දන්නේ නැහැ කියන එක. ඊළඟට කියනවා ධානවලින් මේක කරනවා කියලා. ඒක ඇත්තද? ඒකත් ඇත්ත. එතකොට දැන් මම ඔයාලට පෙන්නවා මගේ අවබෝධයෙන් මේ වටපිටාවේ තියෙන කතන්දර මම ගලපගෙන තියෙන වපසරිය වට පෙන්. ඒ වපසරිය ඉඳගෙන අපි තව පොඩ්ඩක් දැන් ඇතුළට. දැන් මේක ඇතුළට යනවා කිව්වා. වාට. ඒ කියන්නේ මේ මාතෘකාවේ ඇතුළට යනකොට තියෙන දේ තමයි මොන වචන මම පාවිච්චි කරා මොන ආකාරයට මේ දේ විස්තර කරත් මේක ඔයාට අවබෝධ වෙන්නේ ඔයාගේ තියෙන අත්දැකීම් අනුවයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ මං ගියා කියලා කිව්වම ආගේ ඔළුවේ තියෙන දිව්‍ය ලෝකේ මගේ තියෙන දිව්‍ය ලෝකේ දෙකක්. ඒ කියන්නේ මම තේරුම් ගත්තේ මම දිව්‍ය ලෝකේ කියන තැනට ගිහිල්ලා ඒ ලැබුපු අත්විඳීමයි ඊට කලින් උත්පත් වලින් ලබලා තිබෙච්ච අත්විඳීම අතර තියෙන්නේ ආසයි පොළොවේ වෙනස. ඉතින් වෙනස් මේක. ඒ මොකද අපි පොත්පත්වල මේ පොත්පත්වල වර්ණනා කරලා තියෙන දේ එක විදියක්. ඒ ලියන පුද්ගලයා ලියන ආකාරය. ඊළඟට මේක බලන කෙනා ඒ වචනම අපව තේරුම් ගන්න හැටි තව විදියක්. එයා දන්න දේ අනුව එයාගේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයක් නතු අනුව තමයි මේක තීරණය කරන්නේ. ඉතින් එහෙනම් එහින්දා මම මේක කියන දේ ඔයා සමහරවිට තේරුම් ගන්න ආකාරය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට මොනවා වුණත් මුලින්ම කියන මෙන්න මේ දෙය. මේ මං ඔයාලට කියලා දෙන දේ තුළ ඔයාට බය ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට නිකන් ඇඟ කිලි පොලා යන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මං ඒ දෙක නැති කරලා තමයි මම ඔයාලට කතා කරන්නේ. මොකද මම පාරමිතා පුරන කෙනෙක්. මම නිර්වාණ මාර්ගයේ මගේ ඉලක්කය. ඒ වෙනුවෙන් පාරමිතා පුරන මම මේ කයින්ඩ්නස් කෝඩ් එකේ YouTube channel එක පාවිච්චි කරන්නේ මම දන්න දැනීම වලට බෙදා ගන්න. ඒ බෙදා ගන්න දේන් ඉලක්ක කරන එක දෙයයි. ඔයාටත් නිර්වාණ මාර්ගයට යන්න උපකාර කරයි. ඔව්. ඉතින් ඒ හින්දා මේකේ මම මේ නිකන් තියෙන අර නිකන් අයිසින් ටික අයින් කළා. ඔව්. ඔය කවිකාරයෝ කියන අයිසින් නෙමෙයි මන් දෙන්නේ වට. වට දෙන්නේ මේකේ තියෙන සාරය රත්තරන් ටික. මේ සාරය අරගෙන ඔයාගේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය ආත්මේ රෝයන ගන්න. මේක එකට බොහොම වටින දෙයක් මේක. මේක සිද්ධාර්ථ කුමාරයෝ ප්‍රධාන වශයෙන් උපකාර කරගත්ත දෙයක්. සිද්ධාර්ථ කුමාරයෝ බුදු වෙන්න යන සිද්ධාර්ථ කුමාරයෝ රහතන් වහන්සේලා රහත් වෙන යන රහතුන් වහන්සේලා මාර්ගඵලයට යන්න උපකාර කරගන්නේ මේක. හොඳයි. දැන් ඔයාලට යම් කිසි අදහසක් ආව නේද? මේ මනෝකය කියන එක. මේක ඔයා තුලත් තියෙන දෙයක්. දැන් මේක මම උත්සාහ කරනවා ඔයාලට කියලා දෙන්න. කොහොමද ඔයාගේ මනෝකය ඔයා අවබෝධ කරගන්නේ කියලා. දැන් ඊට කලින් මම මේක කියන්නම් මේ.
මේ අවබෝධය ලැබෙනකොට තියෙන ලක්ෂණ මොන වගේද කියන එක. ඒක මම වගේම මාත් එක්ක භාවනා කරන අය මේක අවබෝධ කරගත්ත හැටි. මේකට වා මෙන්න මේ ඊළඟ part 2 වීඩියෝ එකට සම්බන්ධ වෙලා වාඩි ගැන දැනගන්න පුළුවන්. අපි නැවත හමු වෙමු ඊළඟ වීඩියෝ එකේ. තිරුවන් සරණයි.